ආයුබෝවන් මම ජ්‍යෝතිෂවේදී ජානක මල්ලිකාරච්චි. ලබන්නා වූ 2020 වර්ෂය ඔබට වාසනාවන්ත සුබ නව වසරක් වේවායි අප ප්‍රාර්ථනා කරනවා. ලබන්නා වූ ඉදිරි වර්ෂය ඔබේ ලග්නයට කුමන ආකාරයෙන් බලපානවාද යන්න ජ්‍යෝතිෂ විද්‍යාත්මක විවරණයක් කිරීමට අපි අද අදහස් කරා. මේ ඒ දිග හැරුමයි. රාශිචක්‍රයේ දෙවන රාශිය වන ඍෂභ ලග්නය කෙරේ අවධානය යොමු කරමු. ඍෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු පුණ්‍යස්ථානයේ වූ නම වෙන්නේද, රවි, බුධ, ගුරු, ශනි, කේතු අට වෙන්නේද, සඳු දහ වෙන්නේද, කුජ හත් වෙන්නේද, රාහු දෙවන්නේද ගෝචර වෙමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට අසුභ ඵල උදා කරන බව පෙනේ. ඍෂභ ලග්න හිමි ඔබගේ තැන්පත් ධනය නිස්කාරණ කටයුතු සඳහා වියහිදම් වන අතර ඒවා කිසිදු අයුරකින් බලාපොරොත්තු නොවූ හදිසි දේ වීමට පුළුවන්. එමෙන්ම තමාට හිමි වටනා කියන දෑ ආරක්ෂා කර ගැනීම පිළිබඳව දෙවරක් කල්පනා කළ යුතුය. ඍෂභ ලග්න හිමි ඔබ මේ කාලය තුළ යම් අයගෙන් මුදල් ලබා ගැනීමට, බැංකු ණය ලබා ගැනීමට කල්පනා කරන්නේ නම් ඒවා මදකට කල් දැමීමද, අන් අයට මුදල් ලබා දීමට අදහස් කරන්නේ නම් එම තීරණ වහා අත්හිටුවීමද සුබදායක වේ. ලැබෙන ආදායම් වල පවා විවිධ ආකාරයේ අවහිරතා ඉදිරිපත් වීමේ අවස්ථා ඇති කරයි. ඍෂභ ලග්න හිමි ඔබට තමා කරන රැකී රක්ෂා ව්‍යාපාරාදී වෙනස්කම් ඇති කරන වසරක් ලෙස ඉදිරි වර්ෂයේ පෙනී යයි. රැකියා ස්ථාන මාරු ඇති කිරීමත් එමෙන්ම ව්‍යාපාර ස්ථානවල වෙනසක්ද අපේක්ෂා කළ හැකිය. තමා දරන තනතුරු ආදියට යම් අන්දමකින් ගැටළු සහිත කාරණා මතු කරනු ඇත. ඍෂභ ලග්න හිමි ඔබගේ ගේ දොර, නිවාස, යාන වාහන පිළිබඳව ගැටළු තත්ත්වයන් මතු කරයි. ඒවායි අලුත් වැඩියා කිරීම, නඩු හබාදීට පැටලී ඇත්නම් ඒවයින් තමාට අහිතකර තීන්දු තීරණ ලැබීම් ආදී ඇති කරවයි. තමා ළඟින් සිටි අය තමාට එරෙහිවන ආකාරයේ පසුබිමක් නිර්මාණය වන අතර තම වචනය නිසා බොහෝ දේ තමාගෙන් ඈත් කරවනු ඇත. ළඟම ඥාතියෙකුට මාරකපල ඇති කරයි. දේශපාලන කටයුතු වල නියැලී සිටින ඍෂභ ලග්න හිමියන්ට තමා ළඟින්ම සිටි අය කෙනෙහිලිකම් කරන ආකාරයක් පෙන්නුම් කරනු ඇත. එසේම තමා රැවටීමට මාන බලන අය වැඩිවනු ඇත. කාන්තා පාර්ශ්වය නිසා ඇතිවන ගැටළු සහිත තත්ත්වයන් ස්ත්‍රී පුරුෂ දෙපාර්තමේන්තුවටම ඇති කරනු ඇත. ඍෂභ ලග්න හිමි ඔබ තමා නොකළ දේ සඳහා චෝදනා අපවාද ඇති කරන අතර තම නිවස තුළින්ම එවැනි තත්ත්වයන් පැනනගී. එය පවුලේ අඩදඹර දක්වා මඟ පාදනු ඇත. ඒ පිළිබඳව කල්පනාකාරී වීම වැදගත්ය. ඍෂභ ලග්න හිමි ඔබ තුළ මින් පෙර පැවති පින්වත් හැඟීම් දුරස් කරවන අතර සමාජය පිළි නොගන්නා දෙයින් තෘප්තිමත් වීමට සිත උනන්දු කරවන නිසා ඉන් වැළකිය යුතුය. අධ්‍යාපනය ලබන දූදරුවන් සඳහා පෙර පැවති උනන්දුව උත්සාහය අඩු කරවන අතර තරඟ විභාගාදීන් ජය ලබා ගැනීමට අපහසු වනු ඇත. ඒ සඳහා වන ප්‍රතිකර්ම කෙරේ දමාපියන් යොමු වීම වැදගත්වේ. විභාග ඉලක්ක කරගෙන කරන සෙත්කවි ආදිය දරුවන්ට ඉතා සුබදායක වේ. ශරීරයේ ආබාධ ඇතිකරන තත්ත්වයක් පෙන්නුම් කරයි. වසංගත රෝග ආදියෙන් ඍෂභ ලග්න හිමියන් ආරක්ෂා විය යුතු අතර මුත්‍රාශය, උදරයේ පහළ කොටස ආශ්‍රිත ආබාධ වලට හේතු වේ. ඇතැම් ආබාධ හඳුනා ගැනීමට කලක් ගතවන ඒවා විය හැකිය. උපතේදී සඳු ලග්නගතව සිටිය අයට මෙකී තත්ත්වය වැඩි කරනවන අතර වර්ෂයේ අවසාන වෙන විට උපතේදී සඳු දෙවන්නේ සිටිය අයටද මෙකී අසුභ ඵල ඇති කරයි. ඍෂභ ලග්න හිමි ඔබ මෙකී අසුභතාවලින් ආරක්ෂා වීමට නිරන්තර ආගමානුකූල කටයුතු වලට යොමු වීම වැදගත් වේ. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බාරහාර වීම, සෙත්කවි කීම ආදිය ඉතා සුබදායකයි. බැබිල, විෂ්ණු ක්‍රාන්ති, කළුතල, විලඳ, ලොත්සුඹුල්, කලාඳුරු, සතකුප්ප යන ඖෂධ වර්ගවලින් නිස්ථානය කරවීම, එළඟි තෙල් පහන් දල්වා බෝධි පූජා කිරීම ආදිය වැදගත් වේ. මේ සෑම විටම පූජාවන් සඳහා නිල් මල් යොදා ගැනීම ඉතා සුබදායකයි. ඔබට තෙරුවන් සරණයි.